පළවෙනි වීඩියෝ එක විදිහට අපි තෝරගත්තේ employees demand නැතිනම් සේවක කේවල් කිරීම ගැන කතා කරන්න. අපි මෙතනදී සේවක කේවල් කිරීම කියලා කතා කරන්නේ අර මූලික වශයෙන් සේවකයන් තමන්ගේ වැටුප්ස් රැකියා සුරක්ෂිතභාවය සනීප ආරක්ෂක කටයුතු ආදී සම්බන්ධයෙන් කරන කේවල් කිරීමක් ගැන නෙමෙයි එතනින් එහාට ගිය කේවල් කිරීමක් ගැන ව්‍යාපාරිකයෙක් විදියට අපි ව්‍යාපාරික විදියටත් අපි සාමාන්‍ය පුද්ගලයෙක් විදියටත් අපිට විවිධ ආචාර ධර්ම තියෙන විශේෂයෙන් ව්‍යාපාරිකයෙක් විදියට අර අපි කතා සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් සපුරාලීම සඳහා අපි බැඳී සිටිනවා ඒ වගේම ව්‍යාපාරිකයෙක් විදියට දිගු ගමනක් යෑමට අවශ්‍ය නම් මේ ඒ ගැන විශේෂයෙන් අපි සලකා බල ව්‍යාපාරිකයෙක් විදියට සලකා බැලීමේ අවශ්‍යතාවය තියෙනවා අපි අද කතා කරන්නේ ඒ මූලික අවශ්‍යතාවයන් සඳහා වන සේවකයන්ගේ කේවල් කිරීම ගැන නෙමෙයි එතනින් එහාට ගිය තරමක් බැරෑරුම් මට්ටමේ කේවල් කිරීම සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මේ කේවල් කිරීම හමුවේ ව්‍යාපාරිකයාට වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවක ඒ කේවල් කිරීම හා සම්බන්ධයෙන් එකඟතාවයන්ට එන්න සිදු වෙනවා මොකද ව්‍යාපාරිකයාට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ දැඩි අවශ්‍යතාවය පවතින නිසා දැකලා තියෙන ගොඩක් ව්‍යාපාරිකයන් එවැනි කේවල් කිරීම හමුවේ ගොඩක් අසරණ වෙනවා වෙන ඒ ගොඩක් අසරණ වෙන්නේ ඌට ඒ කේවල් කිරීමට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නොමැති නිසා අපි දැන් අපේ වීඩියෝ එකේ අතිශය වැදගත් කොටසට එනවා ඇයි සේවකයෙක් ඩිමාන්ඩ් කරන්න නැත්නම් කේවල් කරන්න අපි මූලික වශයෙන් දැකපු දේවල් තමයි මේ සේවකයන් කේවල් කරන්නේ ඇතැම් විට කිසියම් ආයතනයට අදාළ කිසියම් ක්‍රියාවලියක සම්පූර්ණ ක්‍රියාවලිය එක් සේවකයෙක් විසින් කරනවා නම් ඔහුට කේවල් කිරීමේ හැකියාව තියෙනවා බාගෙන් කිරීමේ හැකියාව තියෙනවා එවැනි සේවකයන් බොහෝ විට ව්‍යාපාරිකයා සමග හෝ ව්‍යාපාරි ප්‍රධානියා සමග කේවල් කිරීමේ සම්භාවිතාවය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි කිසියම් කාර්යයක් සිදු කරන්නට අවශ්‍ය ඉහළ මට්ටමේ කුසලතාවයක් අවශ්‍ය නම් සහ ඒ කුසලතාවයේ සහිත සේවකයන් ශ්‍රමිකයන් සම වෙළඳපොලේ සොයා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන අවස්ථාවක එවැනි සේවකයනුත් කේවල් කිරීමට පෙළඹීමේ හැකියාව ඉතාමත් ඉහළයි. ඒ වගේම අපි තුන්වෙනුව හඳුනාගත් කේවල් කිරීම සඳහා ඇති කේවල් කිරීම සඳහා වන කාරණයක් විදිහට දැක්කේ සේවකයන් විසින් ඉටු කරන කාර්ය ප්‍රමාණය වර්ක්ලෝඩ් එක. වර්ක්ලෝඩ් එක ගත්තොත් මෙවැනි කේවල් කිරීමක් අපි දකින ඉතාම සාධාරණ කේවල් කිරීමක් විදිහට මොකද ඕනෑම සේවකයෙකුට දරා ගැනීමට හැකි මට්ටමක් තියෙනවා. ඉතින් ඔහුට කිරීමට ප්‍රමාණවත් තරමේ කාර්ය ප්‍රමාණයක් ඉක්මා සේවකයෙක් කරන අවස්ථාවක එවැනි කේවල් කිරීමක් හමුවේ අපි ඉතාම සාධාරණ ලෙස ව්‍යාපාරිකයෙක් ලෙස සාධාරණ විදියට අපි දකින්න ඕනේ. මූලික වශයෙන් මේ සේවකයන් කේවල් කරන්නේ කුමක් සඳහාද කියන දේ අපි බැලුවොත් ඒ අර අපි මුලින් කිව්ව හේතු පාදක කරගෙන ඔවුන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා ලබා ගැනීම සඳහා තමයි මෙවැනි කේවල් කිරීමක් මූලික වශයෙන් කරන්නේ. අපි මේ කේවල් කිරීම හැම අපි උදාහරණයක් ගත්තොත් ඔබගේ ආයතන ඉතාමත් විධිමත් මේ ආකාරයේ ඉතාමත් විධිමත් ආකාරයේ වැටුප් ව්‍යුහයක් සකස් කරලා තියෙනවා නම් එවැනි අවස්ථාවක මේ කේවල් කිරීමක් හැමේ ඒ වැටුප් ව්‍යුහය මේ ආකාරයෙන් විකෘති වීමකට ලක් වෙන පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ සේවකයා යම්කිසි අපි අර මුලින් කතා කළ කාරණා තුනෙන් එක් කාරණාවක් හා සම්බන්ධ වෙන සේවකයෙක් නම් මේ සේවකයාට හැකියාව පවතිනවා කේවල් කරන්න. එවැනි අවස්ථාවක
ඔහුගේ කේවල් කිරීම හමුවේ අපි ඔහුගේ වැටුප් හා අනිකුත් දියමනා ඉහළ දැමීමක් සිදු කරන අවස්ථාවක ඔබගේ විධිමත් වැටුප් ව්‍යුහය විකෘති වීමකට ලක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ මෙතනින් මේ සේවකයන් පහළ සිටින සේවකයා මෙතනින් ඉහළ මට්ටමේ සිටින සේවකයා මේක පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්නේ එහෙම නිසා මෙතනින් ඉහළ සිටින සේවකයා මේක මේ හේතුව නිසා ඔබගෙන් ඔබ සමග අතුරු කේවල් කිරීමකට යෑමේ හැකියාව තියෙන මොකද මෙතන ඇතිවන වැටු විෂමතාවයේ හැමුවේ. ඒ වගේම තමයි දැන් මේ මෙතන කේවල් කිරීම හැමුවේ ඔබ යම්සි වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දෙන අවස්ථාවක මේ සේවකයා ඊට පහලින් සිටින සේවකයාත් අතර තියෙන පරතරය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ නිසාම මේ සේවකයාත් ඔබ සමග නැවතත් මේ ගැටලුව සාකච්ඡා කර කිරීමට ඇති හැකියාව තියෙනවා. ඒ නිසාම සාධාරණ ව්‍යාපාරිකයෙක් නම් මේ දෙදෙනාගේම ගැටලුව සම්බන්ධයෙන් ඔබට සාධාරණ විසඳුමක් ලබා දීමට හැකියාව ලබා දීමට සිද්ධ වෙනවා. මේක තමයි මූලිකම ගැටලුව. මේ එක් පුද්ගලයෙක්ගේ කේවල් කිරීම හමුවේ සමස්ත ආයතනයේම වැටුප් ව්‍යුහය ව්‍යාපාරිකයෙක් විදියට වෙනස් කිරීමට සිදු වෙනවා. මේ විකෘති වූ වැටුප් ව්‍යුහයක් පවත්වාගෙන යනවා වෙනුවට මෙවැනි අවස්ථාවක බොහෝ වෙලාවට වෙන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ව්‍යාපාරිකයෙක් ගත්තොත් ව්‍යාපාරිකයෙක් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ තමන්ගේ කාලය වැඩි ප්‍රමාණයක් වැය කරන්න ආයතනයේ ආදායම් මට්ටමේ කියන්නේ රෙවෙනියු එක ඉහළ නංවා ගන්න. දැන් මෙවැනි භාගයෙන් කිරීමක් ඒ කියන්නේ කේවල් කිරීමක් හමුවේ ඇතිවන විෂමතාවය තත්ත්වයක් මත ඔබට ඔබගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් සේවකයන් සමග මේ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා යොදවන්න වෙනවා. දෙවෙනි අවස්ථාවක සේවකයන් සමග කතා බහ කිරීම එකිනෙකා සමග කතා බහ කරලා මේක විසඳා ගැනීමට බොහෝ වෙලාවක් ගත කරන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවක ඔබ ඔබගේ කාලය ආදායම ඉදීමේ ඉපයීමට යොදන්න තියෙන කාලය ඔබට අයින් වෙලා යන්න පුළුවන්. එතකොට ඒක තවත් එක අවාසියක් තමයි මේ භාගයෙන් කිරීම එක. නැත්නම් සේවක කේවල් කිරීමක් හමුවේ ව්‍යාපාරිකයෙකුට අත්විඳින්න වෙන එක අවාසියක්. ඒ වගේම තමයි මේ එක් පුද්ගලයෙක්ගේ භාගයෙන් කිරීම හමුවේ මේ සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇති වෙන්න පුළුවන්. යම් කිසි අවස්ථාවක ඔබ මේ වැඩි කිරීම හමුවේ එක් පුද්ගලයෙකුට ඒ අදාළ වැටුප් ස්ට්‍රක්චර් එක ව්‍යුහය සමතුලිත කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග නොගතොත් ඒ සේවකයා සන්තුෂ්ට වෙලා ඒ කියන්නේ කනගාටු වෙලා මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ ගැටලු ඔබට තීව්‍ර සිදු වෙන්න පුළුවන්. මේ භාගයෙන් කිරීම හමුවේ තියෙන ප්‍රධානම දේ තමයි ඔබගේ සේවක ශ්‍රම පිරිවැය ඉතා විශාල වශයෙන් ඉහළ යන පුළුවන්. මොකද ඔබගේ වැටුප් ව්‍යුහයේ විකෘති වීමක් හමුවේ ඔබට ඔබ විධිමත් ආකාරයට ආයතනය පවත්වාගෙන යන්නේ නම් සමස්ත ආයතනයේම සේවකයන්ගේ වැටුප් රිවිෂන් එකකට නැත්තම් වෙනස් කිරීමකට ලක් කිරීමට ඔබට සිදු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබගේ ආයතනයේ ශ්‍රම පිරිවැය ඉතාමත් ඉහළ මට්ටමකට යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසාම ඔබේ ආයතනයේ ලාභය ඉතාමත් පහළ මට්ටමකට යෑමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් මේක සිදුවෙන මේක දීර්ඝකාලීන සිදුවෙන අවස්ථාවක ඔබගේ ආයතනයේ ලාභය ඉතා ශීඝ්‍ර වශයෙන් පල්ලෙහාට වැටිලා ඇතැම් අවස්ථාවල ඔබගේ ව්‍යාපාරය ලාභ නොලබන තත්ත්වයක ඒ කියන්නේ පාඩු වෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අපි මූලික වශයෙන් මේ ගැන සාකච්ඡා කරන්න හේතුනේ අන්නේ කරුණ. මොකද මෙන්න මේ අවස්ථාවට අපි දැකලා තියෙන බොහෝ ව්‍යාපාරිකයන් ලක් වෙලා තමන්ගේ ව්‍යාපාරික ආයතනය වහල දමන්න සිද්ධ වෙන. මොකද ඕනෑම ව්‍යාපාරිකයෙක් පාඩු ලබාගෙන ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යන්නේ නැහැ. අපි මේකේ තව පැත්තක් ගැන කතා කළොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ව්‍යාපාරිකය තව ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනවා. මේ ව්‍යාපාරයේ ඇතිවන පාඩු මේ අනිකුත් ව්‍යාපාර වලටත්
බලපාල ඒ ව්‍යාපාරිකයේ සමස්ත ව්‍යාපාර පද්ධතියෙන් බලපාලා මේක ඔහුගේ සමස්ත ව්‍යාපාර පද්ධතියම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒකේ හිතාමත් අහිතකර තත්ත්වය තමයි ඒ සමස්ත ව්‍යාපාර පද්ධතියේම සේවක කරන සේවකයන්ගේ සේවා රැකියාවන් අහිමි වීමේ අවදානම සහ මේ ව්‍යාපාරිකයා ඒ ආයතන හරහා යම්කිසි දායකත්වයක් රටේ සංවර්ධනයට ලබා දෙනවා නම් ඒ දායකත්වය අපිට අහිමි වෙන්න පුළුවන්. අපි යන්නේ ඒ හේතුව නිසාම තමයි අපි තීරණය කරේ මේ 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 සංකීර්ණ ගැටලුව පිළිබඳව සාකච්ඡා කරන්න. අපි ඊළඟට කතා කරමු මෙවැනි ගැටලුවක්, ඒ කියන්නේ සේවක භාගයෙන් කිරීමක් නැත්නම් කේවල් කිරීමකින් තොරව ආයතනය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. ඔබගේ ආයතනය සේවකයන් විශාල ප්‍රමාණයක් සහිත ආයතනයක් නම් ඔබට මෙන්න මේ ආකාරයේ අනතුරු ව්‍යුහයක්, ඒ කියන්නේ ආයතනයේ ව්‍යුහයක්කට සකස් කරගෙන ඒ ආකාරයට කටයුතු කරගෙන යෑමේදී මේ භාගයෙන් කිරීමට තරමදුරට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතනදී අපි කතා කරන්නේ අර සෑම තනතුරකටම අදාළව ඕල්ටර්නේටිව් ඔප්ෂන් එකක්. ඒ කියන්නේ විකල්ප පුද්ගලෙක් අපි සෑම තනතුරකටම අදාළව විකල්ප පුද්ගලෙක් ආයතන තුළ නඩත්තු කරනවා. එවැනි අවස්ථාවක අපි කතා කරපු මූලික පළවෙනි කාරණාව, ඒ කියන්නේ එක් කාර්යයක් හෝ ක්‍රියාවලියක් එක් පුද්ගලයෙක් විසින් සිදු කිරීම මත ඔහුට භාගයෙන් කිරීමට තියෙන හැකියාව මේක නිසා නැති වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ පුද්ගලයා කරන කාර්ය සඳහා මේ පුද්ගලයා මෙතනින් ඉවත් වුවාම ඒ අවශ්‍යතාවය පිරවීමට තවත් දෙන්නෙක් ලැහැස්වල ඉන්නවා. ඒක නිසා මේ පුද්ගලයා මේ සේවකයා දන්නවා එවැනි භාගයෙන් කිරීමට ගියොත් තමාට රැකියාව අහිමි වෙලා ඒ සඳහා ඉතාම ඉක්මනින් ආයතන ප්‍රධානියා විසින් හෝ ව්‍යාපාරිකයා විසින් තමා මේ පහළ සිටින පුද්ගලයෙක් මේ සඳහා රීප්ලේස් කරනවා කියලා. ඒක නිසා එවැනි භාගයෙන් කිරීමකට මේ පුද්ගලයා කිසි විටකත් යන්නේ නැහැ. ඒ වගේම තමයි මෙවැනි ව්‍යුහයක් පවත්වාගෙන යන යෑමේදී ඒක අපිට මොටිවේෂන් පැක්ට් එකක්, ඒ කියන්නේ අභිප්‍රේරණ කරුණක් විදිහටත් තියාගන්න පුළුවන්. මොකද අපි ගත්තොත් මේ එක සේවකයෙක් ගත්තොත් ඔහු දන්නවා මේ Tamanට අදාළ තනතුරු වලට අදාළ හැකියාවන් සහ දැනුම ලබා ගත්තොත් ඔහුගේ පාත් එක. ඒක නිසා මේ ආකාරයෙන් ව්‍යුහයක් පවත්වාගෙන යෑම ඉතාම වාසි සහගත වෙනවා. මොකද සේවකයන් අභිප්‍රේරණය කිරීමේ මාර්ගයක් විදිහටත් අපිට මේක යොදා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අපි ඊතරම් විශාල සේවක ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ නැති ආයතනයක් ඔබ පවත්වාගෙන යනවා නම් අපි මේ කතා කරපු විසඳුම තරමක් දුරට ප්‍රායෝගිකව නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට මෙන්න මේ විසඳුම කරා යෑමේ හැකියාව තියෙනවා. අපි මෙහිදී මේ දෙවැනි විසඳුමේදී අපි ඔබට කියන්නේ ඔබ යම්කිසි පුද්ගලයෙක්, ඒ කියන්නේ යම්කිසි තනතුරකට සේවකයෙක් බඳවා ගැනීමේදී විවිධ හැකියාවන් සහිත පුද්ගලයෙක් සෑම විටම බඳවා ගැනීමට උත්සාහ කරන්න. මොකද එක් විශේෂේශ්‍රේකට අදාළ පුද්ගලයෙක් නෙමේ, විවිධ හැකියාවන් සම්බන්ධ සහිත පුද්ගලයෙක් හැම විටම තනතුරු වලට බඳවා ගැනීමක් සිදු කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපි ගත්තොත් ඒ පුද්ගලයාට අවම පුහුණුවක් සහ ඉතාම අඩු කාලයක් තුළ ආයතනයේ ඕනෑම තනතුරක් සඳහා රීප්ලේස් කිරීමේ ඕල්ටර්නේටිව් පර්සන් කෙනෙක් විදිහට යොදා ගැනීම හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ පුද්ගලයා අපි විවිධ හැකියාවන් සහ කුසලතාවයන් තියෙන පුද්ගලයෙක් විදිහට බඳවා ගත්තොත් මේ පුද්ගලයාට මෙන්න මේ තනතුරට සහ මේ තනතුරට ඕල්ටර්නේටිව් පර්සන් කෙනෙක් විදිහට, කියන්නේ විකල්ප පුද්ගලයෙක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්තරය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ තනතුරු සඳහාත් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ඉතා පහසුවෙන් මේ පුද්ගලයා අවම පුහුණුවක් සහ අවම කාලයක් තුළ ඒ අපි හඳුනාගත් තනතුරු වලට ඉතාම වේගෙන් රීප්ලේස් කිරීමේ හැකියාව තියෙනවා. අපි මෙන්න මේ ඔප්ෂන් එක අපි
අපි ප්‍රායෝගික උදාහරණයක් විදියට ගත්තත් අපි උදාහරණයක් විදියට ආහාරපාන නිකුත් කරන එක කියන හෝටලයක් උදාහරණයට ගත්තොත් අපි කැෂිය කෙනෙක් රියදුරු මහත්තයෙක් වේටර්ලා දෙන්නෙක් සහ ආරක්‍ෂකයෙක් සහ ආරක්‍ෂකයට උදව් කරන පුද්ගලයෙක් විදියට සේවකයන් 6 දෙනෙක් වැඩ කරන ආයතනයක් ගත්තොත් අපිට මෙන්න මේ එක වේටර්වරයෙක් විවිධ හැකියාවන් සහිත පුද්ගලයෙක් මෙන්න මේ තනතුර සඳහා අපිට බඳවා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන කැෂියර් එකේ අවශ්‍ය වෙලාවට යම්කිසි ඒ කාර්යයන් කිරීම සඳහා යම්කිසි දැනුමක් සහිත ඇතැම් වෙලාවට මේ ආරක්‍ෂකයාට උදව් කිරීමේ හැකියාවක් සහිත පුද්ගලයෙක් අපි බඳවා ගත්තොත් මෙන්න මේ ඕල්ටර්නේටිව් ස්කිල් කෙනෙක් විදියට අපිට ඔහුව පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ස්තරවල භාගයෙන් කිරීමේ හැකියාව මේ පුද්ගලයා හරහා අපිට අවම කරන්න පුළුවන්. එතකොට අපි මෙවැනි අවස්ථාවක මේ සේවකයාත් වේටර්ලා දෙන්නේ නිසා අපිට සහ මේ පුද්ගලයා අපි විකල්ප පුද්ගලයෙක් විදියට භාවිතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ සේවකයාට වඩා යම්සි ඉහළ වැටුපක් සහ අනිකුත් දීමනා සහ පහසුකම් අනිවාර්යයෙන්ම අපිට ලබා දෙන්න ඕන. නැත්තම් මොකද එකම ලෙවල් එකේ එකම වැටුප සහ එකම වරප්‍රසාද ගන්න සේවකයන් දෙන්නෙක් ඉන්න අවස්ථාවක එක් සේවකයකින් අපි විවිධ රාජකාරී ලබා ගන්න වෙලාවක මේ සේවකයා හිතන්න පුළුවන් මේ සේවකයටත් මටත් එකම පඩිය ගෙවන්නේ, ඇයි මම මේ වගේ කාර්යයන් ගොඩක් කරන්නේ කියන එක. ඒ ගැටලුව निराකරණය කරගන්න ඒ අපිට මේ සේවකයාට තරමක් ඉහළ වැටුපක් සහ දීමනා ප්‍රමාණයක් ඒ තනතුරට දාලා අනිත් සේවකයාට ලබා දෙන ප්‍රමාණයට වඩා අපිට ලබා දෙන්න